පාරදිගේ සමග රැඳලින්න ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි ඉරිදු දවසේ තමයි ඇඹිලි පිටි යන රෙහන් යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ ගමන ගියාට පස්සේ රෙහන්ගේ සරණිගේ වෙඩින් එක ස්ථීරටම හරියනවා. ඉතින් ඒ වුණාට සරණිගේ අම්මා ඒ වගේම තාත්තා මේ සම්බන්ධයෙන් කැමැත්තක් නැහැ කියන දේ අපි පහුගිය කොටස්වලදී දැක්කා. විශේෂයෙන්ම සරණිගේ අම්මා සරණිට කිව්වා රෙහන්ව කසාද බැන්දොත් එහෙම Taman දිවි නසා ගන්නවා කියලා. ඉතින් සරණි මේ කට්ටියව කැමති කරගන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ වලින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් රැඳලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් දැන් අපි දන්නවනේ රෙහාන් ඒ වගේම රෙහාන්ගේ අම්මයි නංගි මෙන්න මේ කට්ටිය යනවා ඇඹිලි පිටි. ඉතින් ඒ ඇඹිලි පිටි ගියාට පස්සේ රෙහාන්ට සරණගේ ගෙදර නෙවෙයි කියලා හිතන්නේ කිසිම සාධකයක් ඉතුරු කරන්නේ නැහැ බණ්ඩා. ඉතින් කලින් සැරේ වගේ හැමදේම හරිම ලස්සනට පිළිවෙලට හදලා තියන බණ්ඩ වේලාසනින්ම ඇඹිලි පිටි අය කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ සරුවට කැම මේසයක් එහෙමත් තියාවි. මොකද ඇඹිලි පිටිය කියන්නේ ගමක් නිසා ඒ ගමක චාරිත්‍ර වෙනකොට ගොඩක් පිළිවෙලට කැම මේස නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මනමාලයේ ගෙදර කට්ටියව සතුටු කරන්න පුළුවන් විදියට ලස්සන කෑම මේසයක් පිළියෙල කරන්න බණ්ඩ ඇතුළු කට්ටිය සූදානම් වෙයි කියලා පිටි හිතන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කිසිම වැරද්දක් නොවෙන්න වගපලා ගන්න බණ්ඩ නායකත්වය අරගනේ වගේම ඔය බණ්ඩගේ යාළුවෝ දෙන්න ඒකට උපකාර කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සරණි ලස්සන මනමාලියක් විදියට හැඩ වැඩ වෙලා එදාට ඉඳීවි කියලාත් අපිට හිතන්න පුළුවන්. ඉතින් එයා ලස්සනම ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට රෙහාන්ගේ නංගිටත් ආස හිතෙන ලොකු ඉඩකඩක් තියෙනවා. හැබැයි ඉතින් අපි දන්නවනේ රෙහාන්ගේ අම්මා ගැන රෙහාන්ගේ අම්මා නම් කවදාවත් සරණිට කැමති වෙන්නේ නැහැ කියන දේ ඉන්තේරුවෙම අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද එයා පොහොසත් කටියට විතරක් කැමති හින්දා කෙසේ වෙතත් රෙහාන්ගේ අම්මට නංගිට මේගොල්ලෝ ලෑස්ති කරන කැම මේස ගැන නම් කිසිම අඩුපාඩුවක් කියන්න වෙන්නේ නැති වේවි. මොකද ගොඩක් රසට ගොඩක් ලස්සනට හැමදේම සංවිධානය වෙලා තියෙන හින්දා. ඉතින් ඒ වුණාට ඒකටත් එක්ක ඔය රුක්ෂාන්ල කියපු දේවල් එක්ක රෙහාන්ගේ අම්මා නිතරම සරණිගෙන ඇදකුද කියන්න බොහෝ විට වෙන දේවල් උපයෝගී කරගන්නේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් වෙනවා. මගේ වීඩියෝස් වලට ඔයත් කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මතක ඇතුව channel එකට subscribe වෙන්න.